Hi, kohomada ogalanta? Ithin hospital series eke antim video ekak tamai adama aran enne. Alutha upan babekwa kohomada naawa ganne kiyana ekak tamai me video ekin ogalanta man pennanne. Ithin mage pinki ipadila devani dawase yawa naawana widiya tamai me video eke tiyenne. ඉතින් ඉස්සෙල්ලාම යාගේ ශරීර උෂ්ණත්වය කොයි වගේ තත්වයක තියෙනවද කියලා මන් යනවා. මොකද උණ තියෙනවා නම් අලුත උපන්න බබෙක් නාවන්න හොඳ නැහැ නේ. යාගේ දෙවෙනි දවසනේ එයා කොයි වගේ තත්වයක ඉන්නවද කියලා එක බලන්න ඕනේ. ඊට පස්සේ තමයි යාව නෑවීම සිදු කරන්නේ. දැන් අපි යාගේ ඇඳුම් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ නාවන්න තමයි තියෙන්නේ. ඉතින් නාවන්න කලින් ඉස්සෙල්ලාම යාව හොඳට උතා ගන්න ඕනේ. මොකද දැන් යා අලුත උපන්න බබෙක් නේ. යාට සීතල දරා ගන්න බැරි නිසා එක පාටම යාව හොඳට උතා ගත්තට පස්සේ හරිම පහසුවේ මේ නාවන එක මමත් ඇත්තටම ෆස්ට් ටයිම් තමයි මේ විදිහට දැක්කේ මගේ දෙවෙනි බබාත් මම ඔක්කොම ඇඳුම් ගලවලා තමයි යව නෑවේ නමුත් ඉතින් මේක හොඳ ක්‍රමයක් ඉතින් ඉස්සලාම යාව ස්ට්‍රගල් කරගත්තට පස්සේ යාට සීතල දැනෙන්නේ නැහෙනි ඊට පස්සේ එයා කිරි බීලා නම් ඉන්නේ පර්ප්ස් යවා ගන්න ඕනේ නාවන්න කලින් නැත්තම් කිරි වමනේ යන්න පුළුවන් ඉතින් ඒක සාමාන්‍ය දේවල්නේ අපි දන්න දේවල් ඊට පස්සේ භාජන දෙකක් රැස්සි කරගත්තා ඒගොල්ලන් එතකොට එකකින් ඔළුව නාවන ටික කරලා ඊට පස්සේ ඇඟ වොෂ් කරන ටික කරන්න පුළුවන් නිසා නාවන්න කලින් යාගේ ටවල් එකෙන්ම මූණ පොඩ්ඩක් තෙතමාත්තු කරගන්නවා. ඉතින් තදින් අතුල්ලන්නේ නැහැ අලුත් උපන්න බබෙක්. එයාගේ හැම යනවා වගේ පේන තේ තව චුටි චුටි සුදු පාට වගේ ඒවා තියෙනවා. ඉතින් එහෙම තිබ්බ කියලා අපි තදින් අතුල්ලන්නේ නැහැ අලුත් උපන්න බබෙක්ව. ඒවා නාවනකොට යන්න තමයි දෙන්නේ හිමිට හේදි හේදි. ඉතින් වතුර හදාගන්නකොටම පුංචි පුළුන් කෑලි වගේක් ඒ නර්ස් දාලා තිබුණා වතුර එකට. දැන් ඒකෙන් ඇස් පිරිසිදු කරගන්න එක තමයි යා මේ කරන්නේ. නාවන්න කිසිම කෝපයක්වත් මොනවත් පාවිච්චි කරේ නැහැ. ඉතින් ඒකත් මට විශේෂයි. මොකද මං දෙවෙනි බබාව හොස්පිටල් එකේදී නාවද්දිත් මම දැක්කේ ආව පුංචි කෝපයකින් නෑවුවා. ඉතින් මෙයාව එහෙම කරේ නැහැ. අතින්ම තමයි අතින්ම ওই විදිහට නාවලා බේබි ෂැම්පු දාලා හොඳට ඔළුව හෝදලා ඊට පස්සේ මේ අතින් වොෂ් කරන එක තමයි දැන් මේ කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති බබා අඬන්නේ නැහැ. මුකුත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. මං හිතන්නේ එයා දැන් හොඳට ස්වැඩල් කරලාන තියෙන්නේ හොඳට මේ ඔතලා තියෙන රෙද්දකින්. ඒක නිසා එයාට සීතල ගතියක් දැනෙන්නේ නැහැ, විශේෂයක් දැනෙන්නේ නැහැ. ඒක නිසා එයා සනීපට ඉන්නවා වගේ තමයි මට තේරුනේ. ඇඟ වොෂ් කරනකොටත් එයා ඇඬුවේ නැහැ. සතුටින් හිටියා වගේ තමයි මට තේරුනේ. ඒ කියන්නේ යා වොෂ් කරපු විදිහ යාට සනීප ඇති, යාට කරදරයක් නැතුව ඇති. උගලන් දකින්න ඇති කන දැන් ඔළුව නාවනකොට කන පැත්තෙන් යා කන වහගෙන තමයි වොෂ් කරේ. ඉතින් හැම දෙයක් ගැනම කන්සර්න් වුණා. අලුතෙන් බබෙක් නාවන්න දන්නේ නැති කෙනෙක්ට හොඳ වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා මේක. ඔන්න දැන් අපි පිංකි පිංකි නාලා ඉවරයි. දැන් යාගේ ඔළුව පිහදනවා හිමීට හිමීට. ඉතින් හයියෙන් හයියෙන් මේ දේවල් කරන්නත් බැහැනේ. දැන් එයා අලුව පිහදලා ඉවර කළා. එයාගේ අලුත් සූට් එක අඳිනවා. ඔන්න ඔය විදිහට තමයි පිංකි පිංකි ඉපදිලා එයාගේ දෙවෙනි දවසේ එයා ඉස්සෙල්ලාම නෑවේ. ඉතින් නාවන්න අලුතෙන් ඉපදුණු බබෙක් නාවන්න දන්නේ නැති කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු එහෙනම්.